ಜಾತಿಕ ಆಗಮಿಕ ಸಾಂಸ್ಕೃತಿಕ ಸಮಾಜೀಯ ಸಹ ದೇಶಪಾಲನಿಕ ಸೋದಾ ಪಾಲುವಟ ಎರೆಹಿವ ಆರ್ಯಂಗೇ ಪಿಬಿದೀವ අයිබෝවන් බෞද්ධ නාලිකාව නරඹන අපේ ආදරණීය මෑණිවරුනි පියවරුනි දරුවනි ආර්ය කතිකාව ආරම්භ කරන මේ මොහොතේ අපි දැන් සතිගණනාවක් මේ වැඩසටහන ඔබ වෙත ගෙනහැර පෑවා. එහිදී අපි අපේ අරමුණ වූයේ විශේෂයෙන් අපේ ජාතියේ චින්තනය ශක්තිමත් කිරීම අවදිමත් කිරීම. ඒ හරහා ජාතික සංවර්ධනයට උරදීම. අපේ හැම ශේත්‍රයක්ම සෝදාපාලුවට ලක්වී හමාරයි. ඉතින් මේ සෝදාපාලුව නැති කරගන්නට නම් පළමුවෙන්ම අපි සෝදාපාලුව කුමක්ද කියන එක දැනගත යුතුයි. ඒ සඳහා අපේ මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඔබට කරුණු ගෙන හැර පෑවා. අපි දැන් හොඳටම දන්නවා අපේ ඒ දුර්වලකම් මොනවද කියලා. එහෙමනම් මේ දුර්වලකම් වලින් ඉවත් වෙන්නට නම් ජාතික සංවිධානයක් අවශ්‍ය වෙනවා. ජාතිය එකතු වෙලා අපි සියලු දෙනාම එකතු වෙලා වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි. අපි මුලින්ම බලමු අද දිනේ පෙර දිනවල වගේම ඔබව දැනුවත් කිරීමට දේශ ප්‍රේමීන් දෙදෙනෙක් පැමිණ සිටිනවා. මා මුලින්ම හඳුන්වා දෙන්නම් මේ ජාතියේ පුරා විද්‍යාව පිළිබඳ දශක ගණනාවක අත්දැකීම් ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, දරුවන් රාශියක්ව පෝෂණය කරපු ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක්. මම එතුමාව මුලින්ම ඔබට හඳුන්වා දෙන්න කැමතියි. ඒ තමයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා. අයිබෝවන් මැතිතුමනි. අයිබෝවන්. ඒ වගේම මේ රටේ පස ගැන අඳුරන, ගොවිකම ගැන දන්න, මාතෘභූමියට ආදරය කරන, දැවන්ත කතිකාවක යෙදෙන ආචාර්ය චමිල ලියනගේ මැතිතුමා. මැතිතුමනි ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඔව්. එහෙමනම් අපි මේ දෙදෙනා සමග අද වැඩසටහන ඔබ වෙත ගෙනහර පානද සූදානම් වන්නේ. මීට පෙර සතියේ ඔබට මතක ඇති අපි කිව්වා මේ ජාතික කතිකාවක් අවශ්‍යයි. ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. අපි තේරුම් ගන්න ඕන නේද මොකද්ද මේකේ තේරුම? හැමෝම කියනවා මේ ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි, ජාතික සැලැස්මක් අවශ්‍යයි, මේ වගේ දේවල් කියනවා. ඉතින් අපි දැනගමු මොකද්ද මේ ජාතික ව්‍යාපාරය, කොහොමද මේක හදන්නේ, ඇයි අපි හදන්නේ? මොකද අවසානයේ ප්‍රතිඵලය වීත්තේ අපි මේ දින සෝදාපාලුව නැති කරගන්නේ කොහොමද කියන ක්‍රමවේදයක් අපි හදාගත යුතුයි. එවිටයි අපේ රට ඉදිරියට යන්නේ. එහෙමනම් අපි මුලින්ම අපි අහලා බලමු මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාගෙන්. මැතිතුමනි, මේ කාරණේ අපට පැහැදිලි කරලා දෙන්න. දැන් ජාතික ව්‍යාපාරයක් කියන ජාතික දැන් අපිට නොඑක් අවස්ථාවල අහන්න ලැබෙනවා, නොඑක් තැන්වල මාධ්‍යවල නොඑක් තැන්වල මේ ජාතික ව්‍යාපාර, ජාතික සැලැස්ම, ජාතික ප්‍රතිපත්ති මේවා දැන් මිනිසුන්ගේ මේ විශ්වාසය කඩාබිඳ වැටෙන තරමටම මේවා දැන් කතාවට ලක් වෙලා සාකච්ඡා වෙලා තිබෙන්නේ. දැන් අපි දකිනවා පහුගිය කාලවල වලත් මේ ජාතික ව්‍යාපාර, ජාතික සංවිධාන කියන නොඑක් නොඑක් දේවල් මේ ගොඩනැගුණා. දැන් අපි මේ ආර්ය කතිකාව තුල අපිට මේ රට ගොඩනගා ගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා අපි අදහස් කරන්නේ මේ සභාපතිලා ලේකම්ලා පාණ්ඩාගාරය ගලපත් කරගෙන කරන මේ එහෙම නැත්නම් මොකක් හරි දිග දුර ඉලක්කයක් තියාගෙන මේ පෞද්ගලික මට්ටමේ හෝ කණ්ඩායම් මට්ටමේ කරන ඒ මේ මේ කල්ලි ගැසීමක් හෝ එක් රැස්වීමක් නෙමෙයි. එහෙම නැත්නම් ඒ රැස් වෙලා සංදේශ ලියාගෙන ඒවා ගිහිල්ලා ලොකු ලොකු තැන් වලට බාර දෙන්න, ඈ බාර දීලා අපව ඇරලා ඉන්න එහෙම එකක් නෙමෙයි. හරි හම්බ කරගන්න එකක්. හරි හම්බ කරගන්න එකකුත් නෙමෙයි. මේ ජාතික ව්‍යාපාරය කියලා මෙතනින් අදහස් කරගන්නේ සමස්ත
සමස්ත ජාතියට මෙතන ජාතිය කියලා හඳුන්වන්නේ මේ දෙමළ සිංහල මුස්ලිම් මේ භාෂා පදනම් ආගම් පදනම් කරගෙන ජාතියක් නෙමෙයි මේ ශ්‍රී ලාංකික කියන මේ දූපතේ ජීවත් වෙන ප්‍රජාවක් ඉන්නවා මිනිස්සු කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලෝ භුක්ති විඳින පසක් තියෙනවා ඒගොල්ලෝ භුක්ති විඳින වායුගෝලයක් තියෙනවා ඒගොල්ලෝ භුක්ති විඳින අත්දැකීමක් තියෙනවා ඒගොල්ලන්ට ආවේනිකෝ ආධ්‍යාත්මයක් තියෙනවා සංස්කෘතියක් තියෙනවා මෙන්න මේ ප්‍රජාව මේ කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ අනාගත පරම්පරාවල් ගැන කල්පනා කළා යම්කිසි ගමනාන්තයක් ලෑස්ති කරලා ගමනාන්තයක් අපි දැකලා ඒ ගමනාන්තයට සමස්ත සමාජය ගෙන යාමට අවශ්‍ය කරන න්‍යායපත්‍රය අවශ්‍ය කරන වැඩපිළිවෙල වෙනුවෙන් ඒ වැඩපිළිවෙල කතා කිරීම හෝ ලේඛනය කියලා මුද්‍රණය කරලා බෙදා හැරීම නෙමෙයි සමස්තයක් වශයෙන් ඒ ගමනාන්තය ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා අපි සූදානම් විය යුතු ආකාරය සහ එහි කාලසටහන කුමක්ද කියන කාරණය සහ අපිට කාලසටහනක් සකස් කරගෙන ඊට පස්සේ අපට ඕනේ සම්බන්ධයෙන් අපි අනුගමනය කරන ප්‍රතිපත්ති මාලාව කුමක්ද මේ කාලයේ මේක මේ කාලයේ මේක මේ කාලයේ මේක වශයෙන් වැඩසැලැස්මක් මුළු සමාජයටම ඉදිරියට යන්න වැඩසැලැස්මක් දැන් මේක සාමාන්‍යයෙන් ඔය සඳහන් කරන්නේ සමාජ යාන්ත්‍රණය කියන එක දැන් සෝෂල් ඉන්ජිනියරින් කියන වචනය සමාජ යාන්ත්‍රණයක් සකස් කර ගැනීම සහ ඒ යාන්ත්‍රණය සකස් කොටගෙන යාන්ත්‍රණය හරහා නිශ්චිත ගමනාන්තයක් වෙත අපි කලින් පුරෝකථනය කරන ගමනාන්තය වෙත යාම සඳහා සමස්ත සමාජය එකට අත්වල් බැඳගෙන ගමන් කිරීමට අවශ්‍ය කරන සංවිධානාත්මක ව්‍යුහය තමයි අපි මෙතනින් ජාතික ව්‍යාපාරය කියලා හඳුන්වන්නේ. එතකොට මේක අපි ජාතික ව්‍යාපාර කියලා තැන් තැන්වල ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා එහෙම නැත්නම් මහා සම්මේලන පවත්වලා ඊට පස්සේ අපි හවසට ගෙදර යන එක නෙමෙයි. අපි සියලුම වෘත්තිකයන් අපේ සහෝදර කම්කරු ජනතාවගේ ඉඳලා මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායක විධායකය හා රටට සමාජයට අවශ්‍ය නියමානුකූල විනිශ්චය ලබා දෙන අධිකරණය ආදී සියලුම සංස්ථාවන් සමාජයේ අපි හිතමු ඉදිරි අවුරුදු 50 ඇතුළත ඉදිරි අවුරුදු කෙටි කාලීන අරමුණක් අපි කියමු ඉදිරි දශක දෙක ඇතුළත මේ සමාජය අපි කොතනටද ගෙනියන්නේ සහ කොහොමද ගෙනියන්නේ සහ එසේ ගෙන යාමේදී අපට මුහුණ දෙන්නට වෙන අභියෝග පිළිබඳ පුරෝකථනයන් සහිතව සහ ඒ සඳහා ගමන් කිරීමට අප තුළ තිබෙන ශක්තිය පිළිබඳ ඇගයීමක් නිරන්තරයෙන් කරමින් ඒ කතිකාවේ යෙදී සිටින ව්‍යාපාරය තමයි අපි මෙතනදී ජාතික ව්‍යාපාරය කියලා හඳුන්වන්නේ. ඒතර ජාතික ව්‍යාපාරයක් කරගෙන යනකොට අපි දන්න ඕනෑම දෙයක් කරගෙන යනකොට ඒකට යම්කිසි නායකත්වයක් අවශ්‍යයි. නායකත්වයකින් තොරව අපට ඒක ගෙන ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජාතික ව්‍යාපාරයට මේ එක කණ්ඩායමක්, එක කල්ලියක්, එක පාටක් නෙමෙයි. මේ සමස්ත සමාජයේම මේ ජාතික ව්‍යාපාරයේ සමාජයෙන් වේ යුතුයි. එහෙම නැතුව අපට ඒක කරගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට මම කියන සරලව ඇමරිකාවේ නාසා ආයතනය මේ ඇපලෝ ගගනයානයක් අහසට යවන මුල් අවස්ථාවේදී මට මතකයි ඇපලෝ 11 වෙන්න ඇති ජනමාධ්‍යවේදීන් ගිහිල්ලා ඒ විද්‍යාඥයින් බොහොම කලබලෙන් දිවාරා නැතුව මේ යානය අහසට යවන්න මේ වැඩ කරනවා. ඉතින් ඒගොල්ලෝ හැම කෙනෙක්ගේම ඇහුවා මොකද ඔය කරන්නේ මොකක් වෙනුවෙන්ද මේ මහන්සි වෙන්නේ මේ තරම් කොහොම අපි මේ ඇමරිකානු ජාතිය අපි මේ යානය සඳමත පතිත කිරීමට අපි මේ කැප වෙන්නේ. ඒගොල්ලෝ ඒක කතා කරලා ඉවරලා එළියට එන ගමන් ඒ උද්‍යානයේ වැඩ කර කර හිටපු කෙනෙක්ගෙන් ඇහුවා ඔබ මේ උද්‍යානයේ වැඩ කරන ඔබ කුමක් වෙනුවෙන්ද මේ වැඩ කරන්නේ? මම මේ වැඩ කරන්නේ මේ අහවල් ගගනයානය සඳමත පතිත කරවන්න. ඒ කියන්නේ මේ ආකල්පමය විශේෂයෙන් ඇති කරන පරිවර්තනය. එතකොට මේ ආයතනයේ මහාවිද්‍යාඥයාත් ඒ ආයතනයේ කම්කරුවත් කියන දෙදෙනාම තමගේ ශ්‍රමය වැය කරන්නේ එක් ජාතික අරමුණක් වෙනුවෙන්. ඒ ගගනයානයක් හඳට ගෙනියන්න. එතකොට දැන් අපේ රටේ එහෙම නැහැ. අපි හරිම බෙදිලා කැඩිලා ආත්මార్థකාමී වෙලා දැන් අපි රජය කියලා කිව්වට පස්සේ අපේ රජයට දෙන අපිට හරි ප්‍රතිවිරෝධාකල්පයක්. දැන් අපි කිව්වොත් එහෙම අපි දුම්රියක අලුත් දුම්රිය මැදිරියක් ගෙනල්ලා ඒකේ ගැහුවොත් එහෙම අපි දැකලා තියෙනවා. මෙය රජයේ සතු දීපලකේ. එහෙම නැත්නම් ඔබ සතු දීපලකේ. ඔබ කියන්නේ රජය. රජයේ සතු දීපලකේ කිව්වහම ඒකේ තියෙන මේ රූම් පෙත්ත ගලවගෙන යනවා, ජනේලේ ගලවගෙන යනවා. ඒතර රජයේ කිව්වහම අපි දැක්ක බස් පුච්චනවා, පාලම් කඩනවා.
එතුර මේ මොකද අර යටත් විජිත කාලෙදි රජය වෙනුවෙන් පොදු වෛරයක් සමාජය තිබුණා. බ්‍රිතාන්‍ය ජාතික වෙනුවෙන්. එතුර මේ තව මේ ආකල්පය අපේ ඔළුවෙන් අයින් කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් රජය කියන්නේ වෙන දෙයක් කියලා අපි හිතන්නේ. ඈ ඔෆ් කාර්යාලයකට ගියොත් ෆොටෝකෝපි කොළ පැකට් එක අරන් යනවා. එහෙම අරගෙන යන්න බැරි නම් අඩුම තරම් වැඩ ඇරලා යන ගමන් මල් පැලේ ගලවගෙන යනවා ඔෆිස් එකේ තියෙන. සීට් එක කපලා දානවා. සීට් එක කපලා දානවා. හරි. එතුර මේ මොකක්ද වෛරයකින් දෙයකින් අපේ සමාජයේ පෙරිලා ඉන්නවා. ඒ තමයි රජය කියලා කියන්නේ මේ මහජනයා. මේ තමුන්නාන්සල මේ අහන් ඉන්න අය මේ කතරයක් ගහලා තමයි මේ ඔක්කොම යවන්නේ මේ මේ ඒ අදාළ තීරණ ගන්න තැන් වලට. ඒගොල්ලොන්ගේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉන්නවා ඒ අපේම දූපුත්තු. ඉතින් ඒගොල්ලෝ මේ 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 රට ගෙනියනවා. ඉතින් රජය කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ අපි. දැන් මේ වගේ බලනකොට මේ ජාතික ව්‍යාපාරයක් කියලා කියන්නේ මේ වගේ තිබෙන අපි තාම මානසික වශයෙන් හරි ව්‍යාධිකාරක තත්වයක ඉන්නේ. මේ මානසික විද්‍යා පර්යේෂණ ආයතනයේ සංඛ්‍යාලේඛන අනුව මේ මේ රටේ 5 දිනකින් එක්කෙනෙක් මානසික ව්‍යාධියකින් පෙළෙනවා. සමස්තයක් හැටියට ගත්තම රටම පිස්සන් කොටුවක්. ඒක අපිට ඒක පර්යේෂණ නැතුණත් අපිට එළියට බැස්සම පේනවා මේ රටම පිස්සන් කොටුවක් කියලා. පාරේ යන හැම වාහන යන හැටි එහෙදී බැලුවම. ඉතින් මම මේ කියන්නේ අපි සාකච්ඡාවට ගත්තේ ජාතික ව්‍යාපාරයක් කියන්නේ. ජාතික ව්‍යාපාරයක් කියලා කියන්නේ ඊටාම පැහැදිලි නිර්ව්‍යාජ ආකල්පකින් යුතුව අරමුණකින් යුතුව තමාගේ පෞද්ගලික ලාභයේ කීර්ති ප්‍රශංසාව බලන්නේ නැතුව මේ රටේ අනාගතය වෙනුවෙන් යම්කිසි නිශ්චිත එකඟතාවකට ඇවිල්ලා චමිල බොහෝ තැන්වල තියෙන අර වචනයක් සෝෂල් කන්සෙන්සස් කියලා. ඒ කියන්නේ සමාජ එකඟතාව. සවිඥානිකතාව. ඒ කියන්නේ අපි සමාජ එකඟතාවක් ඇති වෙන්න ඕන. දැන් ආචාර්යතුමනි අපේ සමාජ එකඟතාවක් නැහනේ. මේ එක එක පාට තොප්පි දාගත්තයි දෙපැත්තට වෙලා තුන් පැත්තකට වෙලා ගල් විසි කරගන්නවා විවේචනය කරගන්නවා. ඒ වගේ දේවල් නේ කරන්නේ. ඒතර අපි අත්ත වශයෙන් දුක් විය යුතුයි. නේ. ඒ කියන්නේ අපිට මේ සමාජයේ ගොඩනගා ගන්න මේ රට ආරක්ෂා කරගන්න තියෙන කාලය අපිට තියෙන ධනය ඒවා වියදම් කරමින් අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගැනීමෙන් විවේචනය කරගැනීමෙන් කාලය ගත කර කර ඉන්න අනුන්ගේ වැරදි පෙන්වමින් මේ මනුෂ්‍ය සංහතිය නොඑක් වැරදි ඇති වෙන්න පුළුවන්. නමුත් අපට අවශ්‍යයි එකඟතාවකට. අනේ මේ ඔක්කොම තියෙන විසමතා සමතාවකට ගෙනල්ලා මේ සමාජය වෙනුවෙන් යම්කිසි පැහැදිලි සුබවාදී අර්ථ සම්පන්න ධනාත්මක සාකච්ඡාවකට අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැන් සමහර විට මේ ප්‍රේක්ෂකව හිතන ඇති මේ මහත්තුරු මෙහෙම කතා කරනවා මොකද්ද ඉතින් ওই ධනාත්මක වැඩපිළිවෙල කියලා. අපි ඒක ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්න සූදානම්. ඔව් ඒ ධනාත්මක වැඩපිළිවෙල ගැන අපි අනිවාර්යෙන් ඉදිරියේදී ඔබ වෙත ගෙනහැර පානවා. ඒ එක්කම මේ මෙතේ මම කියන්න කැමති අර අනගාරික ධර්මපාලතුමා මෙහෙම කියනෝනේ අනික් ජාතියේ දොස් කියන්න එපා. උඹලගේ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා කල්පනාවෙන් වැඩ කරපල්ලා. මේක තමයි ඊට වටින්නේ. ඉතින් ඒක ඒක සතා තව දුරටත් මේ කතිකාව ඉදිරියට ගෙන යන්නට මම ආචාර්ය චමිලලිනගේ මැතිතුමාට ආරාධනය කරනවා. ඔව්. දැන් අද අපි අපේ තේමාව වෙන්නෙත් අපි කතා කරන බලාපොරොත්තුෙත් මේ ජාතික වශයෙන් සිතන්න පටන් ගැනීම සඳහා. මම හිතන්නේ මහාචාර්යතුමා ඒකට ඉතාම හොඳ කියන්නේ මේ මේ නිවැරදි විතරක් නෙමෙයි අර්ථ සම්පන්න සහ පළල් තර්ක රාමුවක් සංකල්පීය රාමුවක් නිර්මාණය කරා ජාතික ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. මේ ව්‍යාපාරය කියන සිංහල වචනෙට මහාචාර්යතුමනේ ඉංග්‍රීසි අරුත් දෙකක් තියෙනවා. එකක් තමයි බිස්නස් අනිත් එක තමයි මූවමන්ට් එක. ඉතින් සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ජාතික ව්‍යාපාරයකට අපි කියන්නේ නැෂනල් මූවමන්ට් එකක මිසක් නැෂනල් බිස්නස් නෙමෙයි. ඔව්. හැබැයි අද ඉතින් ජාතික ව්‍යාපාරය හැටියට පහුගිය වකවානුවේ පෙනී සිටි සහ අද පෙනී සිටින බොහෝ සංවිධාන දැක්කම අපිට පේන්නේ නැෂනල් බිස්නස් මිසක් නැෂනල් මූවමන්ට් නෙමෙයි. හ්ම්. ඒවා විවිධ හේතු නිසා දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් කරන බිස්නස් බව නම් අපි හොඳාකාරවම අත්දැකීමෙන්ම සමහර කාරණා දන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ. දැන් මේ ජාතික කියන වචනය පාවිච්චි වෙන අවස්ථා ගණනාවකදී දැන් ජාතික රෝහල කියලා එකක් තියෙනවනේ. මම ඇත්තටම මේ ඉන්නේ යෙදුම ගැන ඇත්තටම මම කියන්නේ තවදුරටත් මේ රටේ භාෂා විශාරදයන් හිතන්නට අවශ්‍යයි. මේ ජාතික කියන වචනේ එතනදී පාවිච්චි කරලා තියෙන මිගස්වත්තුමා ප්‍රධාන කියන අර්ථය. ප්‍රධාන. ඔව්. දැන් ජාතික දියවැඩියා මධ්‍යස්ථානය කියලා පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. දැන් ජාතියටම දියවැඩියා හැදිලා නැහැනේ. හැබැයි ඉදිරියේදී හැදෙනවා. ඒ කියන්නේ තර්කයක් නැහැ. එහෙම හිතලා දැම්මද මන් දන්නේ නැහැ. නමුත් එතනදී වෙන්නේ ඒක ප්‍රධානත්වයේ තමයි ජාතික කියන වර්ථේ මේ වචනේ අරුත් ගන්නවල තියෙන්නේ. හැබැයි සැලසුම් ගැන කතා කරද්දී අනිවාර්යෙන්ම අපිට සිද්ධ වෙනවා මේ දැන් මොකද අපි මෙතෙක් කල් කරේ මේ අපි විවිධ හේතු සාධක විශ්ලේෂණය කරමින් විග්‍රහයන් විවේචනයන් සපයමින් කටයුතු කරන එක. එතන මෙතනින් ඉදිරියට යනකොට මේ ජාතික සැලැස්මක් සකස් කිරීම කියන කාරණේදී අන්න එතනදී ප්‍රධාන සැලැස්ම කියන කාරණේ නෙමෙයි ජාතිය සඳහාම අනුකූල ජාතිය එකඟ වෙන ජාතියටම ප්‍රතිලාභ ලැබෙන
ජාතිය අනන්‍යතාවය තහවුරුවන. මෙන්න මේ වගේ කරුණු කාරණා ගණනාවක් මත ගොඩනැගිච්ච සැලැස්මක් තමයි ජාතික ව්‍යාපාරයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු වන්නේ. මම දැන් මේකට තව පොඩි උදාහරණයක් මේ අසන්නරඹන අපේ පින්වත් ප්‍රේක්ෂක පිරිසට මේක තේරුම් ගන්න පහසු වෙන එක කාරණයක් කියන්නට ඕනේ. අපි හුඟක් වෙලාවට දකිනවා දැන් මැතිවරණ අපි 48 මේ පිට ඊට එහා ඉඳලම මම හිතන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා වුණත් මැතිවරණ පවත්වන්න පටන් ගත්ත 1920 ගණන් වල ඉඳලම වරින් වර මැතිවරණ පවත්වන්න පටන් ගත්ත. මැතිවරණ බොහෝ උණුසුම් සහ ද්වේෂ සහගත ස්වභාවයක් අරගත්ත පහුගිය අවුරුදු නේද මහජාතුමා අවුරුදු 10 15 කාලය ඇතුළත. මේ කාරණේදී අපි දකිනවා පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන. ඒ නිසා මම හුඟාවක් වෙලාවට අර්ථකථනය කරන දේවල් තමයි මේ මේ පවතින දේශපාලන ක්‍රමය තුළ මේක බොහොම කාරුණිකව කරන සදේ විවේචනයක්. මේ විවේචනය මම හිතන්නේ මේ සමාජයේ ඉවසයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහෝ පක්ෂවලින් රටේ සංවර්ධනය සඳහා අහවල් දේ සඳහා ජාතික සැලැස්ම හැදුවා කියනට ඉදිරිපත් කරාට මීගස් සත්තුතුමා ඒ කිසිවක් ජාතික සැලැස්ම නෙමෙයි ඒ සියල්ල මම දකින හැටියට පක්ෂවල සැලැස්ම. ඒ නිසා තමයි ඒ සැලැස්ම අකාලයේ ඒ කියන්නේ ඒ සැලැස්ම අබ්බගත වෙලා අකාලයේ මිය පරලොව යන්නේ. හුදෙක් පැලන වෙන මුල්ගල් පමණක් බවට පරිවර්තනය වෙලා තැන් තැන්වල ඉතුරු වෙන්නේ ඒ සැලසුම් වල අඩුපාඩු මත ඊළඟ අය තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ තහවුරු කරගන්නේ ඒ කිසිවක් ජාතික සැලසුම් නොවන නිසා. දැන් මෙන්න මෙතනදී අපිට තීරණය කරන්නට වෙනවා රටේ සංවර්ධනය සඳහා. දැන් මම ಭಾರತයෙන් උදාහරණයක් ගත්තොත් එහෙම. ඒගොල්ලන්ගේ තියෙන මේ 5-year planning system කියලා අවුරුදු 5-5 හදන සැලසුම් රජය මනිනු ලබන්නේ ඒගොල්ලෝ වෙලා අලුතින් ප්ලෑනක් ගහන්නේ නැහැ. ඉන්දියාව වගේ රටකට අලුත් ප්ලෑන් හදලා ක්‍රියාත්මක කරන්න බෑ. මහ විශාල දැවැන්ත උපමහද්වීපයක්. දැවැන්ත භාවය නිසාම විතරක් නෙමෙයි. ඔය රට හුදෙක් වචනයකට විතරක් ඒකීය කරලා හරියන්නේ නැහැ. මම හිතන්නේ සැලසුම් වලුත් ඒක ඒකීය වෙන්නට අවශ්‍යයි. එතකොටයි අර ඒකීයත්වය කියන එක යුනිටරි කියන එක ආරක්ෂා වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී හැමතිස්සෙම මහජනතාව ඉස්සරහා රජයට ප්‍රදර්ශනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මහාචාර්යතුමනි අපේ රටේ තියෙන ජාතික සැලැස්ම වඩා කාර්යක්ෂමව ඉදිරියට ගෙනියන්නේ කවුද? ඒකයි මිනිස්සු මනින්නේ. නැත්තම් අර පරණ සැලැස්ම ටික ඔක්කොම කුරුබක් කීර දාලා ලක්ෂ කෝටි ගාණක් මහජන මුදල් වියදම් කළා උපදේශකයන්ට ගෙවලා හදන සැලැස්ම ටික විසි කළා දාලා ඔන්න අවුරුදු 5 රජයක් ඇතුළත අවුරුදු 3ක් විතර යනකම් සැලැස්ම හදනවා. ඊළඟ දෙකේ ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. අසාර්ථක වෙනවා. ඒතර අපි කවදාවත් ක්‍රියාත්මක කරපු සැලැස්මක් නැහැ. කඩදාසි සහ ඒවා කුණුබක්කී ගත කිරීමේ සංස්කෘතියක් විතරයි අපි මේ මොනවාද සංවර්ධන හැටියට දකින්නේ. ඒ නිසා ජාතික සැලසුම් සකස් කර ගැනීමේ බරපතල අවශ්‍යතාවයක් අපි ඉස්සරහා එක පැත්තකින් තියෙනවා කියන කාරණේ මතු කරන්නට ඕනේ. දැන් අපි පොඩ්ඩක් අතීතයට ගියොත් එහෙම මට මතකයි අපි ගිය සතියේ වැඩසටහනෙත් ධර්මපාලතුමා පිළිබඳ යම්කිසි දබතුමත් යම්කිසි සඳහන් කිරීමක් මේ අවස්ථාවේදීත් කළා. අපේ ජාතිය ශක්තිමත් වීම පිළිබඳ කියන කතාන්තරය පිළිබඳ සාකච්ඡා කරා. දැන් මිගසත්නවා අපි පහුගිය මාස 3-4 ඇතුළත වරින් වර සිහි කැඳෙව්වා 1815-18 වකවානුවේ මේ රටේ අසාතිශය බහුතරයක් භූමිපුත්‍රයන් වෙච්ච සිංහලයන්ට වෙච්ච අසාධාරණය සහ අයුක්තිය හිංසනය මේ අපේ සුදු කියන්නේ එංගලන්තයෙන් නැත්නම් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී සියවසක් යන්න ඉස්සෙල්ලා 1900 වෙනකොට මේ රටේ බිහි වෙච්ච චරිත කීපයක් උදාහරණ තරම් බලන්න. මිගිට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ යුද්ධයක් නෙමෙයිනේ 1850න් පස්සේ ක්‍රියාත්මක වුණේ රටේ. තමන්ගේ ජාතියේ ස්වාධීනත්වයේ වෙනුවෙන් අන්න ජාතික ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එතන කඩු කිනිසි ලේ වගේ දේවල් තිබුණේ නැහැ. ඒකෙන් මම අදහස් කරන්නේ ජාතික ව්‍යාපාරයකට ජාතික සටනකට සංග්‍රාමීය පසුබිමක් නැහැ කියලා මහාචාර්යතුමා. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ අවස්ථාවේ බොහෝම ශාස්ත්‍රීය විදග්ග පර්යේෂණාත්මක ඒ වගේම සමාජයේ දැනුවත් කරන වියත් බොහොම මේ පෘතුල මඟ පෙන්වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ වාරියපුර සුමංගල හාමුදුරුවෝ වගේ ඔය බද්දේගම ස්වාමීන් වහන්සේලා මේ 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 වගේ වස්කඩුවේ සුබූති හාමුදුරුවෝ මේ වගේ කණ්ඩායම් මැදිහත් වෙලා භික්ෂු සංඝයා මූලිකත්වයේ අරගෙන ලැබුවා. ධර්මපාල කියන චරිතය මම දකින්නේ මේ සියලු භික්ෂු චරිතවල සම්ප්‍රයුක්තය. නැත්නම් ඒ සියලු භික්ෂු චරිත ජාතික ව්‍යාපාරයක්, පළල් ජාතික ව්‍යාපාරයක්. මොකද දැන් පක්ෂ මම දන්නවා මේ රටේ ප්‍රධාන පක්ෂවලට බෙදිලා ඉන්න සාතිශය බහුතරයක් සිංහල බෞද්ධයෝ. මොකද මේ බෙදා වෙනස් කිරීම බොහොම දරුණුයිනේ. එතකොට උඩරට පහතරට කියලා බෙදුවා. දැන් ඒ පාටවලට බෙදලා තියෙනවා, පක්ෂවලට බෙදලා තියෙනවා, කුලමලණුව පක්ෂ වෙනස් වෙලා තියෙනවා. සමහර පළාත්වල ඛේදවාචකය කියලා කියන්නේ. අපි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා විතරක් සිව්වනක් පිරිසක් ඉන්න බෞද්ධ සමාජයේ සමහර පළාත්වල මහාචාර්යතුමනි දේශපාලන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තීරණය කිරීම සඳහා ඉතා ඛේදජනක ලෙස කුලය පාවිච්චි කරනවා. මගනේ හැම පක්ෂයකම ඉන්න අයට ඒ පක්ෂය සමග මොකක් හෝ ගතානුගතික එකඟතාවයක් තිබුණට අත්මිදෙන්න බැරිකමක් තිබුණට තමන්ගේ පක්ෂය පිළිබඳ විවේචනයක් තියෙනවා රට ජාතිය සම්බුද්ධ ශාසනය සම්බන්ධයෙන් හිතද්දී. ඔක තමයි ඇත්ත. හැබැයි ඒක වහගෙන ඉන්නවා
තමන්ගේ පක්ෂ ඇතුළ තියෙන යම්යම් තමන්ගේ තියෙන පක්ෂ ග්‍රාහීත්වය නිසා. ජාතික ව්‍යාපාරයක් කියලා අපි දකින්නේ හැම පක්ෂයකම ඉන්න රට ජාතිය සම්බුදු ශාසනයට ආධාරය කරන පුද්ගලයන්ට එකතු වෙන්න පුළුවන්. මං හිතන මහත්මයා මං එහෙමකුත් එක නිවැරදි පළල් වේදිකාව. දැන් මේ වේදිකාව 19 ශතවර්ෂයේ මේ 20 ශතවර්ෂයේ මුලභාගයේ ඉතාමත්ම අපූර්වවට පටන් ගන්නවා. ධර්මපාලතුමා මේක පටන් අරගෙන ක්‍රියාත්මක කරගෙන එනවා. ඒ ක්‍රියාත්මක කරගෙන එන වැඩපිළිවෙල මේ ජනතාව සජීවීකරණය කරන වැඩපිළිවෙල බොහෝ දෙනා කියනවා ඉතින් මේ ධර්මපාලතුමාගේ වැඩපිළිවෙල සමාජගත වුණේ නැහැ කියලා. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒ වැඩපිළිවෙලේ ප්‍රබලත්වයේ තීරුම් ගත්ත චාමර්ස්ලා වගේ ආණ්ඩුකාරයෝ 915 සිංහල මරක්කල කෝලාහලය කියන උපක්‍රමය තුල අමධ්‍යප ව්‍යාපාරයේ ගමන සම්පූර්ණයෙන් අඩාල කරා. මම ඊළඟ වතාවේදී කියන වැඩිදුරටත් විස්තර කියන්න. හැබැයි මේ අඩාල කිරීම කෙසේ වෙතත් 919 දී 919 දී SWRD බණ්ඩාරනායක මහත්තයලා ඊළඟට DS සේනානායක මහත්තයලා FR සේනානායක මහත්තයලා ආදී වූ කණ්ඩායමක් මූලික වෙලා මම කියන්නේ මේකට පසුකාලීනව එකතු වෙච්ච මේ කවුද EW අධිකාර මහත්තයලා වගේ පිරිස් DB ජයතිලකලා වගේ පිරිස් උගත්තු ඒ වගේම මේ සමාජ ක්‍රියාකාරී මේ සියලු දෙනා එකතු වෙලා 919 ලංකා ජාතික සංගමයේ කියන වැඩපිළිවෙල බිහි කරගන්න පදනම් වුණේ ධර්මපාලතුමාගේ පුරෝගාමී ක්‍රියාකාරීත්වය. ඒතර මේ ක්‍රියාකාරීත්වය නොයවසපු ඉංග්‍රීසි ආණ්ඩුවේ මොකද කරේ? මොකද පොලිස්පතිවරයා. ලංකාවේ හිටපු ඒ චාමස ආණ්ඩුකාරයාගේ කාලේ හිටපු පොලිස්පතිවරයා යටත් විජිත ලේකම්ට ලියපු එක ලිපියක සඳහන් කරලා තියෙනවා ධර්මපාලතුමාගේ ධර්මපාලගෙන් ගැලවීමේ හොඳම මග ඔහු මේ රටින් පිටවන තැනට කටයුතු කිරීමයි. 1917 ලියන්නේ. ඒ සඳහා මොකද ඒක කියනවා අප ආණ්ඩුවක් හැටියට ධර්මපාලට මේ රටේ මෙසේ අතෘප්තිය වැපිරීමට ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහි අතෘප්තිය වැපිරීමට ඉඩ දිය යුතු නැත. ජාතික ව්‍යාපාරයක් ගැන අපි තවදුරටත් ඊළඟ වටේදී සාකච්ඡාවට අවතීර්ණ වෙමු. ඔව්. ඉතාම වැදගත් කරුණු රාශියක් එතුමා අපට ගෙනහැර පෑවා. දැන් මට මේ මොහොතේ මතක් වෙන මේ පසුගිය මේ වර්තමාන ශ්‍රී ලංකා සමාජ දේශපාලන ආර්ථික ව්‍යුහය තුළ දේහය තුළ පසුගිය වසර ගණනාවක අපි දකිනවා අපි පසුගිය වැඩසටහන ඉදිරිපත් කරාන ව්‍යවස්ථාවක් ගැන අවුරුදු 3 තිස්සේ මේ ව්‍යවස්ථාව ගැන පමණමයි කතා කරේ. නමුත් අපේ මහාචාර්යතුමත් ආචාර්යතුමත් පැහැදිලි කරා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. එහෙම හැදෙන්නේ නැහැ. රටේ සංවර්ධනයට අවශ්‍ය සැලසුම් හදන්න කිසිම කෙනෙක් එකතු වෙන්නේ නැහැ මේ වර්තමාන මේ පාලනය තුළ. මේක තමයි ඛේද වාචකේ. ඔවුන් හදන්නේ මේ කිසිම වැඩක් නැති අපේ ඒක වැඩක් වෙයි ඔක්කොම එකතු වෙලා මහා සංගරත්නය එකතු වෙලා විපක්ෂය එකතු වෙලා පක්ෂ රාජ්‍ය එකතු වෙලා එකතු වෙලා කරන්න ඕන වැඩක් නේ. නමුත් ඔවුන්ටම අවශ්‍ය කණ්ඩායම තෝරාගෙන මේ රට බෙදීමේ කියාවලියක් කියන එක සමහරු ප්‍රකාශ කරනවා. එම නිසා බලන්න මොන තරම් ඛේද ජනකද කියලා. රජයකට සිදු කළ යුත්තේ රටේ සංවර්ධනයෙන් යාවෙන්න ඕනේ. නමුත් වසර ගණනාවක් තිස්සේ ව්‍යවස්ථාවක් වෙනස් කරන්න කියලා කාගෙද මේවා? මේවා තමයි විදේශීය බලපෑම්. මේ විදේශීය න්‍යාය පත්‍රය. ඒක තමයි අපි පුන පුනා කියන්නේ මේ වසර ගණනාවක් තිස්සේ 1505 සිටම සිද්ධ වුණේ ඒ ක්‍රියාවලියමයි. මේකෙන් ගැලවෙන්න දන්නේ නැති සමහරුන්ට රට විනාශයටපත් කරනවා. එහෙමනම් තව දුරටත් අපි මේ කතිකාව ගෙන යමු. මහාචාර්යතුමනි, අපි ආචාර්ය චමිල ලිනගේ මැතිතුමා ඉතාම වැදගත් කරුණකින් එතුමා නැවැත්තුවා. අපි තව දුරටත් ඒ ගැන ඉදිරිපත් කරොත්. ඔව්, දැන් ඔබ මේ කියපු කාරණේකින් මම එතනට ප්‍රවේශයක් ගන්නම්. ඔබ කිව්වේ මේ ව්‍යවස්ථාවක් ගැන මේ කලබලයෙන් වැඩ කරනවායි කියලා. ඉතින් මම මේ දැන් අපි ඊටාම සංසුන්ව ඉඳගෙන කල්පනා කරන වෙලාවලට පේන මම පහුගිය වැඩසටහනකත් ඒක මතක් කරා. දැන් උතුර නැගෙනහිර ප්‍රදේශවල සාමාන්‍යයෙන් මාසෙකට 30ක් 40ක් සියද විනාසා ගන්නවා. ඉතින් සියද විනාසා ගන්න මරණ පරීක්ෂණ වර්තාවල කිසිත් වෙලාවක අපිට දකින්න නැහැ මං සියද විනාසා ගත්තේ ස්වයං පාලන අයිතිය නැති නිසායි කියලා. නිජ බිමක් නැති නිසායි මං සියද විනාසා ගත්තේ කියලා නෑ. එමෙකක් නෑ. එමෙකක් නෑ. කොහෙත්ම නෑ. ඒකට කියන්නේ බලාපොරොත්තුවක් නෑ. නෑ. ඉතින් අපි දන්න ප්‍රායෝගික කාරණේනේ. ඒ මිනිස්සු එක්ක කණ්ඩ නෑ. ඉස්කෝලේ යන්න පොත් නෑ. ණය ගෙවා ගන්න බෑ. වගාපාලු රැකියාවක් නෑ. වගාපාලු වෙලා. ඔය වගේ ප්‍රශ්න නිසානේ මේ මිනිස්සු සියදිවිනසා ගන්න. මේක ඉතින් ඕන කෙනෙකුට කියලා බලන්න පුළුවන්. ඒ උතුරු නැගෙනහිර පළාත්වල
ඉතාම ඇත ගංවල මිනිසු මොනතරන් දුක්විඳි නොද කියන එක අප මේ සහෝදර දෙමළ ජනතාව. ඉති ඒ නිසා ඒ ජනතාවට ඕන මේ ව්‍යවස්ථාවක් එක්කට සම්මත කරගෙන මේ ස්වයම්පාලන අයිතියක් ගණඩනේ මහිතන මේ පාලනේ තියෙන හින්දා මේ මිනිස්සු හැමවත් ඉන්නවා. ස්වයම්පාලනේ හම්බුනට පස්සේ මේ මිනිස්සු නන්නත්තර වේ කියන එකයි මගේ නම් අදහස. සීදීනසා ගැනීම දෙගුණ වෙන බව නම් ඉතාම ස්ථිරයි. මේ මේ ඉත ඒ නිසා මම මේ කියන්නේ අපි මෙතනදී තමයි අපට අවශ්‍ය වෙන්නේ ජාතික ව්‍යාපාරයක් පිළිබඳ කතිකාවක් ඉදිරියට ගේම. මොකද දැන් මේ විවස්ථා වෙනස් කරන්න අරෝමයක් කරන්න නොයෙකුත් කතිකාවල් ඇතුළේ අපි නම් ඒව ගැන දුරදිල්ල බලාගෙන ඉන්නවා මේ මොකද්ද වෙන්න යන්නේ කියලා. මේ මේවා ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ජාතිකත්වයේ පිළිබඳ ජාතික වැඩසටහනක් නොමැතිවීමේ අරමුදේ නිසා. එක එක්කෙනා ඊටාම තමාට බලයේ තියෙන කාලය තුල තමාට බලය ලබා ගැනීමට තමා විසින් දෙන ලද පොරොන්දු හා ඒවට පසුබිම වෙන උපාය මාර්ගික සැලැස්මට තෑගි භෝග ලබා දීම සඳහා ගන්නා අතිශය පෞද්ගලික තීරණ හැටියට අපි මේවා දකින්නේ. අපි මේ ඔය මේ කියන විදිහේ මේ කුතා කුඩා මේ දූපතක් ඇතුළේ ඔය වගේ අර්බුදයක් තියෙනවා කියලා අපිට පේන්නේ. මිනිසුන්ගේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒක අපි උත්තර දෙන්න ඕන. නමුත් අපි ජාතික වැඩපිළිවෙලක් ඇති කරගෙන යන්න නම් පළමුවෙන් අපි දකින දේ තමයි මේ ජාතිකත්වයේ තිබෙන අගය. values of nationalism කියන එකේ ಜಾති මේ ಜಾතිවාදයක් නෙමෙයි මේ කවුරුත් වැරදි විදිහට අර්ථ දක්වන්න එපා. ඒ කියන්නේ මේ ශ්‍රී ලාංකික කියන ಜಾතිය. ඒ ශ්‍රී ලාංකික කියන ಜಾතියට තියෙනවා යම් දිග කාලයක් තිස්සේ අරගෙන ආපු ඇගයුම් පද්ධතියක්, වටිනාකම් පද්ධතියක්. ඒ සංස්කෘතීන් වලට උතුරේ නැගෙනහිර ඉන්න දෙමළ ජනතාවට තියෙනවා ඔවුන් විසින් දියුණු කරපු ඇගයුම් පද්ධතියක්. එතකොට දකුණේ ඉන්න සිංහලයට තියෙනවා ඇගයුම් පද්ධතියක්. ඒ වගේම මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවට තියෙනවා යම්කිසි ඇගයීම් පද්ධතියක්. මේ ඇගයීම් පද්ධති සියල්ලක්ම මේ ශ්‍රී ලාංකික කියන ජාතිය, ඒ ශ්‍රී ලාංකික මාතාවගේ හැඩයට නොයෙක් නොයෙක් අන්දමින් දායක වෙච්ච කාරණා හැටියටයි අපිට ඒක පෙන්නුම් කරලා දෙන්න පුළුවන්. හැම එකක්ම තිබෙන එක හැඩයක් අපිට. මේ යාපනයේ නල්ලූර් කෝවිලක් තියෙන එක, එතකොට ටොරින්ටන් ජාවත්තේ මුස්ලිම් පල්ලියක් තියෙන එක, කැලණියේ පන්සලක් තියෙන එක, මේවා ඔක්කොම අපේ මේ දූපත ඉතිහාසයේ පුරා නොයෙක් නොයෙක් අවස්ථාවලදී ඇති කරගත්ත නොයෙක් නොයෙක් ගනුදෙනුකම් වල ප්‍රතිරූප හැටියට අපිට පේන. ඉතින් ඒ නිසා අපිට පළමුවෙනිම අපට අවශ්‍ය වෙන්නේ ජාතික ව්‍යාපාරයක් ගැන කතා කරන වෙලාවේ අපි සියලු දෙනාම එකහු වෙලා ඒ ජාතිකත්වයේ තිබෙන ඇගයුම් පද්ධතීන් ආරක්ෂා කර ගැනීමට දිරි දෙන වැඩපිළිවෙලක් අපි ඇති කරගෙන යන්න ඕනේ. දැන් මෙහෙම ගොහම සමහර විට අපේ ප්‍රේක්ෂක මේ ජනතාවට නොතේරෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කියමු. දැන් බලන්න අපේ රටේ නීතියෙම ඉඩ දීලා තියෙනවානේ මේ භාෂා කතා කිරීම පදනමක් හැටියට අරගෙන, ආගම් ඇදහිම පදනමක් හැටියට අරගෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න නමි. ඒතර මේක මොනතරම් මනුෂ්‍ය දාසාර ධර්ම වලට විරුද්ධ වැඩ කටයුත්තක්. ගෝත්‍රිකයි. ඒක ගෝත්‍රිකයි නේ. ඒ ගෝත්‍රිකයි. දැන් අපි අපි සිංහල බෞද්ධ ගැන කතා කරනකොට සමහර අය කියන්නේ ආන් අර කට්ටියක් ගෝත්‍රවාදයේ පතුරවනවා කියලා. නමුත් මේ ආගම අපි අහවල් ආගමේ අපේ පක්ෂයේ මේක. අපි අහවල් භාෂා කතා කරන අය අපේ පක්ෂයේ මේක කියලා ඕක ලියාපදිංචි කරාම ඒකෙන් එන අනිසි ප්‍රතිඵලය සමාජයේ ભેදවින්න වීමනේ. ඒ ભેදවින්න වීමෙන් ඇති වෙන ඉරිතලායාම මුදුන්පත් වෙන්නේ ඊට පස්සේ ඒ අය මේ භූමියේ ඉරි ගහලා වැටවල් ගහලා එහෙනම් අපි බෙදිර මේකයි 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 කියලා එහෙම ඉල්ලා සිටීම. ඒ නිසා මේ දැන් ජාතික න්‍යායපත්‍රයකට අර ජාතිකත්වයේ අගයන් තහවුරු කිරීම කියන එක රජයක් මගින් තීරණයක් ගන්නවා නම් ඇයි බැරි ජාතිය? දැන් අපිට අහුණා පහුගිය දවස්වල කියනවා මේ ජාතිය ආගම මුල් කොටගෙන මේ සමාජයේ කතා කරොත් එහෙම නීතියෙන් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ජාතිවාදය පතුරවන්න. අපි අහන්න කැමති මේ භාෂාව ආගම පදනම් කරගෙන පක්ෂ ලියාපදිංචි කරන්න දෙන එක නීති විරෝධී නැද්ද කියලා. ඒක නීති විරෝධී. රටේ තියෙන ජාතික ඒකාග්‍රතාවට සම්පූර්ණයෙන්ම පහරක් එල්ල කරන දෙයක්. අද මේ ඇති වෙලා තියෙන අර්බුදේ පිටිපස්සේ තියෙන්නේ ඔය ගැන සැලකිලිමත් නොවි ඒ කරපු ක්‍රියාව නිසා අද වෛරය, සැකය වපුරන ව්‍යාපාරයක් මේ සමාජය තුළ ජනිත වෙලා තියෙනවා. ඉතින් අපි මේ කියන්නේ අර ජාතිකත්වයේ අගයන් ස්ථාපනය කිරීමට මහජනයා සිය පරමාධිපත්‍ය බලය පවරා ඉහළට යවන චරිත, මහජනයා වෙනුවෙන් රට වෙනුවෙන් ගත යුතු තීරණය. එහෙම ගන්න බැරි නම් මේ ජාතික ව්‍යාපාර මගින් එසේ ගත යුතුයි කියලා බල කරන බලවේගය, ඒ පීඩනය ඇති කිරීම රටට අවශ්‍ය වෙනවා. ඒ නිසා ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව ඇති වෙන්නේ
එවැනි මඟ පෙන්වීමක් කිරීම සඳහා. දැන් අපි මේ කාලීන දේශපාලන දිහා බැලුවහම අපිට පේන ඉතාම පැහැදිලි දේ තමයි එක්තරා සුළුතර කණ්ඩායමක් ඒ බහුතරය වෙනුවෙන් අත්තනෝමතික ලෙස දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා වචනයක් පාවිච්චි කරාට මේක අර ඉෆෙක්ටිව් ඩිමොක්‍රසි කියන එක නෙමෙයි, ප්‍රතිඵලදායි ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි, මේක ඉතා සුළු පිරිසක් බලයේ ඩැහැගත් සුළු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදයයි කියන අමූලික බොරුවක්. ඉතින් මං හිතන්නේ අපිට ජාතික ව්‍යාපාරයක් ඇති වෙන්නේ මෙවැනි තත්ත්ව වෙත දැඩි පීඩනයක් එල්ල කිරීම සඳහා. ඔව්, ඉතාම මැනවින් පැහැදිලි කරා ඔබට මේ ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය, ජාතික ව්‍යාපාරයෙන් ඉටුවන්නේ කුමක්ද, ජාතික ව්‍යාපාරයේ හදාගන්නේ කෙසේද, සියලු දෙනාම එකතු වෙලයි එක කරන්න ඕනන්නේ. පටු අරමුණු නෑ එතන, එතන තියෙන්නේ රට කියන එකයි. එහෙමනම් ආචාර්ය චමලිදීනගේ මැතිතුමනි, ඔබතුමාට ඔබගේ අදහස ඉදිරිපත් කිරීමට. ඔව්, දැන් අපි කලින් වතාවෙත් සාකච්ඡා කරමින් හිටියා මේ පළවෙනි වතාවේ අදහස් දක්වද්දී එක කාරණයක්. ඒ තමයි මේ ජාතික ව්‍යාපාරවල යථාර්ථවාදී ස්වභාවය සහ උන් කොයිතරම් දුරට මේ පවතින ජාතික ව්‍යාපාරවල තියෙන මම කියන්නේ නොගැලපීම තියෙන අර්බුදයට. දැන් ආචාර්යතුමනි, ඔබතුමා කිව්වා මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න පැත්තකින් තියලා දැන් මේ අද වෙනකොට අලුත් කතන්දරයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක තමයි එකම දේ. මහාචාර්යතුමා කිව්වේ මේ උතුරේ සියදිවි නසා ගන්න අපේ සහෝදර දෙමළ ජනතාව අපට වේදනාවක්. ඒක මම කියන්නේ ඒ පිරිස් වෙනුවෙන් විකල්ප සපයන වැඩපිළිවෙළවල් නෙමෙයි. දැන් අධ්‍යාපනය මේ රටේ, ඔබතුමා අධ්‍යාපනඥයෙක් කියන හොඳම දන්න දෙයක්, අධ්‍යාපනය කියන එක විනාශ වෙලා නැත්තර නැති වෙලා මම හිතන්නේ ඉතාමත්ම ජරාජීර්ණ මට්ටමකට පත් වෙන තත්වයක තියෙනවා. ක්‍රමෝපායිකවත් ඒක ව්‍යුහාත්මකවත් මේ ආකෘතිකමය වශයෙන් මේ මහාචාර්යතුමනි පශ්චාත්පාදී මට්ටමේ ඉඳලම පහළ බාලාංශයේ පෙරපාසල් දක්වාම නැත්තරම නැති වෙලා ගිහිල්ලා. සෞඛ්‍ය කියන කාරණේ ලෙඩවලට බෙහෙත් හොයන මිසක් ලෙඩ වළක්වා ගැනීම සඳහා කිසිම සමාජගත වීමේ වැඩපිළිවෙලක් නැහැ. රෝහල් තට්ටු ගණන් උඩට යනවා. ඒවා විවෘත කරන්න විල්ලැජ්ජ නැතුව ඒ අදාළ ප්‍රධානීන් යනවා. මම දන්නේ රෝහල් විවෘත කරන එක මට නම් ලැජ්ජාවට කාරණයක්. පොලිසි විවෘත කරන එක, උසාවි විවෘත කරන එක ලැජ්ජාවට කාරණයක්. අපි විවෘත කරන්න ඕන විහාරස්ථාන, අපි විවෘත කරන්න ඕන පාසල්, උගන්නන දැන් ශාස්ත්‍රාල. ඉතින් ඒ වගේ දේවල්. ඉතින් ඒ නිසා සෞඛ්‍ය ගත්තත්, අධ්‍යාපනය ගත්තත්, කෘෂිකර්මාන්තය ගත්තත් නිකම්ම නිකම් පවතින නමක් විතරයි. ඉතින් මේ ජාතිය කුෂවිද්‍ය අපි කෘෂි කර්මාන්තයක් ගැන කතා කරලා වැඩක් නැහැ. කුස සම්බන්ධයෙන් වෙන කර්මාන්තයක් ගැන කතා කරලා වැඩක් නැහැ. හිස් කුස්තියාගෙන ඒකනේ කතන්දරේ. ඉතින් මේ වගේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙද්දී සද්දම් රත්නාවලියේ තියෙනවා හරි අපූර්ව උදාහරණයක්. ඒ තමයි පයබරවායට මහාචාර්යතුමා පිටිකර බෙහෙත් බැඳා වගේ කියලා. ලෙඩේ තියෙන්නේ කකුලේ, බෙහෙත් බැඳින්නේ මෙන්න මෙහෙදී මේ පැත්තට. එහෙම කරන වෙදකම් තියෙනවා සිංහල වෙදකමේ. නමුත් ඒකනේ මම මෙතනදී කියන්නේ ලෙඩේ තියෙන එක තැනක සියදිවි නසා ගන්නවා සමාජයකට අපේ මහයත්තු ටික මොකද වෙලා කේක් ගෙඩිය කපනවා වගේ මේක බෙදන්නේ කොහොමද, මෙහෙම බෙදලා කෑලි කපලා දුන්නාම පස්සේ මේක වෙනස් වෙනව නේද, මේ ලෙඩ හොඳයි කියලා අවසානයේදී කියන්න තියෙන්නේ ආපහු සිංහල උපහරණයක්ම තමයි මේක සතතුමා අන්තිමට කියන්න වෙන්නේ කට්ටියටම ලෙඩා මලත් කමන්නේ බඩ සුද්ධ වෙලා කියලා කියමනක් තියෙනවනේ. ඒ නිසා වෙන්නේ ලෙඩා පණ පිටින් ඉතුරු වෙන්නේ නැහැ මේ කරන මේ ගුරුකම් වලින් කියන එක අපිට මතක් කරන්න වෙනවා. ජාතික ව්‍යාපාරයක් ඕන කරන්නේ ඔන්න ඒ වගේ පජාතික වැඩ පරාජය කරන්න, ඔය වගේ පජාතික වැඩ පරාජය කරන්න. ඒ නිසා මේ ජාතික ව්‍යාපාරය කියන්නේ අපි දකින විදිහට මේ රටේ සාතිශය බහුතරයක් වෙච්ච භූමිපුත්‍රයන් වගේම මේ රටට ආදරය කරන මේ අපි 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 අපිත් සමග අත්වැල් බැඳ ගන්න සූදානම් සියලුම දෙනා එකතු වෙලා මේ භූමියට ආදරය කරන, භූමිය අඛණ්ඩතාවය පිළිබඳව සවිඥානිකව ඉන්න සියලු දෙනා එකතු වෙලා කරන්න ඕන වැඩක්. ඉතින් අපි අමතක කරන්න හොඳ නැහැ මේ ජාතික ව්‍යාපාර කියන ඒවත් විනාශ කරන මේ කඳපණුව දෙන්නෙක් ඉන්න, වර්ග දෙකක් ඉන්න මම දකින විදිහට. මේකට තව හේතු දෙන්න පුළුවන්. එකක් තමයි පක්ෂ දේශපාලනය. මේ මෑත ඉතිහාසයේත් ඈත ඉතිහාසයේත් ජාතික ව්‍යාපාරවල මලගම සිද්ධ වුණේ පක්ෂ දේශපාලනයත් සමග ඒ ජාතික ව්‍යාපාර කරන ගනුදෙනුවත් එක්ක, කොන්දේසි විරහිත ගනුදෙනුවත් එක්ක. ජාතික ව්‍යාපාර ආරම්භ වෙලා වැඩක් නැහැ පක්ෂවල ന്യാයපත්‍ර මේ අර මහාචාර්යතුමා ආරම්භයේදී කිව්වනේ බොහොම වෙනත් වක්‍ර හැඟවිච්ච අර අල්ටීරිය මොටිව්ස් කියන්නේ ඒ හැඟවිච්ච ന്യാයපත්‍රත් එක්ක මේ ජාතික ව්‍යාපාර ආරම්භ වෙලා ඒවට බොරු ජාතික බෝඩ් ගහලා ඩිජිටල් බැනර් ගහගෙන එහෙම කරාට වැඩක් නැහැ. ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන් භාවිතාවෙන් මූලධර්මීයව අර නිතරම මෙතුමා පාවිච්චි කරන මේ දෘෂ්ටිවාද සමාජ දෘෂ්ටිවාද සමාජ සංකල්ප රාමුවක් තියෙනවා. ඒකෙන්ම ජාතික වශයෙන් විය යුතුයි සහ ඒ සියලු දෙනා ඒ වෙනුවෙන් කැප වෙලා ඒක ආදර්ශයෙන්ම පලට කරන්නට ප්‍රතිමාන කරන්නට අවශ්‍ය වඩාත් වැක්තෝ කියනවා. එතකොට එක තමයි මේ පක්ෂ දේශපාලනයත් එක්ක සරල උදාහරණයක් බලමු. දැන් මේ කාලේ ඔය තියෙන සියලුම රට ජාතිය ආගම ගැන කතා කරන සේරම සංවිධාන එක ප්‍රාදේශීය සභා මැතිවරණයක් තිබ්බොත් හොයාගන්න නැති වෙලා යන සුනාමියට අහුණා වගේ.
ආපහු පහරක් එහෙම මෙහෙන් ඉතුරු වෙච්ච කෑලි gadul කෑලි එකතු කරලා අමුල්ල හදාගෙන එනකොට ඊළඟ මැතිවරණය ආපහු ගමන් ආයේ කුඩේ කුඩු. සාමාන්‍ය වචනෙන් කියනවා. දෙවනි කඳපණු මේ විනාශ කරන වෛරසය හෝ මේ වෙනත් විෂ බීජය තමයි ජාත්‍යන්තර අතපෙවීම සහ ජාත්‍යන්තර වශයෙන් කරන දේවල්. මොකද ජාත්‍යන්තරය මේ රටේ හැසිරීම, මේ රටේ සමාජයේ හැසිරීම හොඳින් බලාගෙන ඉන්නේ. ඩොලර් වලට බොහෝ දේවල් කරන්නට පුළුවන්. ඩොලර් වලට බොහෝ දේවල් කරන්න පුළුවන්. සමහරලාට මේ රට ජාතිය ගැන කතා කරන චරිත වලට නිරන්තරයෙන් මහචාර්ය තුනේ විදේශ සංචාර. ඒවට ගෙනහිල්ලා එනකොට එන්නේ අර ගියපු මේ ජාතිකවාදී නෙමෙයි. මොකද්ද වෙච්ච අමුතුම හැඩයක් නැති මේ චරිතයක්. එහෙම නොවුනත් ඇවිල්ලා ඉවරලා මේ හැසිරෙන වැඩ කරන ස්වභාවයෙන් අපිට අර තිබිච්ච ඒ ජාතික ස්වභාවය පේන්නේ නැහැ. සහ මේ රටේ පවතින ක්‍රමය. මොකද මේ පක්ෂ දේශපාලනය ආරූඪ වෙලා ආවේශ වෙලා තියෙන මේ රටේ ආරක්ෂාව සඳහා තියෙන සියලුම පද්ධතීන් ජාතික ව්‍යාපාර විනාශ කරලා දානවා. මම අතීතෙන් උදාහරණයක් දෙන්නම්. ඒ උදාහරණය මම දන්නේ මේක නීතිමය වශයෙන් මේ කොයිතරම් දුරට මේක කියන එක යුක්තියුක්තද කියලා. නමුත් අපි අදහසක් හැටියට ප්‍රකාශ කරන්නේ මේ විචාරාත්මක විද්වතුන් අදහසක් හැටියට විද්වත් අදහසක් හැටියට ප්‍රකාශ කරන්නේ 1915 සිංහල මරක්කල කෝලහලය කියලා ওই ප්‍රසිද්ධ ප්‍රශ්නය ඇති වුණාම ඒකට හේතු වෙන්නේ එක්තරා මුස්ලිම් දේවස්ථානයක ඉඳලා යාර 100ක ප්‍රමාණයේ බෙර හෝ වෙනත් හඬ නැංවීමෙන් තොරව පෙරහැර ගමන් කරන්න ඕන වල්හාගොඩ දේවාලයේ පෙරහැර. ඕකනේ කතාව ගම්පොළ. ඒ නීති ඒ තීන්දුව දෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේකි. ඒක යුක්තියුක්ත කළා. එහෙම කරන්න එපා කියලා. මාචාර්යතුමනි දිස්ත්‍රික් අධිකරණයෙන් කියනවා ඒ තීන්දුව වැඩක් නැහැ කියලා. ඒ තීන්දුව බල රහිත කරලා කියනවා නෑ ඔයගොල්ලෝ පෙරහැර යන විදියට යන්න කියලා. පෙරහැර යනවා. පෙරහැර යන්න යනකොට ශ්‍රේෂ්ඨ අධිකරණය ආපහු කියනවා නෑ මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව හරි කියලා. ජාතික ව්‍යාපාර හෝ වෙනත් දේවල් ගැන කතා කරන්න වෙන්නේ ඔන්න ඔන්න කේද වාචකේ. මීට අවුරුදු 100කට කලින් අධිකරණය කියන කාරණේ හැසිරීලා තියෙන විදිය පිළිබඳව පුංචි උදාහරණයක් මම මේ ප්‍රකාශ කරේ. හේතුව තමයි මේ අධිකරණය කියන්නේ නීතියට සැපේ අර්ථකතනෙනේ. රෝමලන්දේසි නීතියක් තියාගෙන මේ රටේ ජාතික ව්‍යාපාර හදන්න යනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ධර්මපාලතුමාට අවසාන විග්‍රහයදී මොකද වුනේ? මං මුල්ලතාවේ අදහස් දක්වද්දී කියන ධර්මපාල කියන චරිතයට යෝජනා කරපු විකල්පය තමයි චාම සාණ්ඩුකාරය. මේ රටින් පිට වෙන තැනට කටයුතු කරන්න ඕනයි කියලායි පොලිස්පතිවරයා නිර්දේශ කරේ. මරන්න කියලා නෙමෙයි. ධර්මපාලතුමා මේ ඉන්දියාවේ හිරා අඩස්තිය තියාගත්තේ වෙන හේතුවක් උඩ. ඒක ඉන්දියාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙහේ උපදෙස් පිට තමයි එතුමා එහේ හිරා අඩස්තියේ ඉන්නේ අවුරුදු ගාණක්. එතකොට ධර්මපාලතුමාට විරුද්ධ අවලාද ව්‍යාපාරයක් ලංකාවේ නිර්මාණය කරා. ඔය දැන් මම හිතන්නේ මීට කලින් වැඩසටහනක මහාචාර්යතුමා සඳහන් කළා මේ රටට සාධනීයව 48න් පස්සේ සම්මත වෙලා ක්‍රියාත්මක වෙච්ච එක ප්‍රතිපත්තියක් හැටියට බොහොම අපිට තියෙන එකක් දෙකක් අතරින් ගන්න පුළුවන් එකක් තමයි නිදහස් අධ්‍යාපන පනත. ඒක ඉදිරිපත් කරපු CWW ආචාර්ය CWW කන්නංගර කියන ශ්‍රේෂ්ඨ මිනිසයා ශ්‍රේෂ්ඨ දේශපාලඥයාට මොකද වුනේ ඊළඟ මැතිවරණයේදී? කොහෙවත් මේ මගේ මැතිව මම ජීවත් වෙන මැතිවරණ කොට්ටාසෙනේ. එතුමා පරාජය කරා. අන්න ගැහුවා දේශ ඒ පක්ෂයේම වෙනත් අපේක්ෂකෙක් විසින් පරාජය කරේ. අන්න අර ජාතියට වැදගත් දෙයක් කරපු මිනිසයාට පැය 6ක් රාජ්‍ය මන්ත්‍රණ සභාව ඉස්සරහ අකණ්ඩව වතුර බෝතල් දෙකක් තුනක් බෙබී උගුල ලේලහ වෙනකන් කතා කරපු මිනිස්සෙක් CWW කන්නංගර කියන්නේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගෙන ඉන්න. පැය 6ක් සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ජාතික ඇඳුම් ඇඳපු එකම මිනිසයා. එතකොට එයාට උත්තර දුන්නේ ඊළඟ මැතිවරණයේ මිනිහා ගෙදර ඇරලා. ඒකට ඒ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට එතුමා ගේන අවස්ථාවේ විරුද්ධ වෙච්ච එකෙක් පසු කාලයක අපේ ජනාධිපති තුනා. ඒක තමයි ඇත්ත. ඉතින් අපි නම් වශයෙන් උනත් මේවා කතා කරන්න පුළුවන් දේවල්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කණ්ණංගර ওই වැඩෙන් පස්සේ ගහකට ගෙඩියක් අදාගෙන ගහකට යවා ගන්න කොල්ලෙක් නැති මේ වෙයි කියලා කරපු අයට ජාතිය ඉතා ඉහළ තැනින් සලකලා තියෙනවා. නමුත් කණ්ණංගර මහත්තයා ඊළඟ මැතිවරණයේදී පරාජය කරලා දෙනවා. එහෙව් රටේ ඒකට පූර්වාදර්ශී ඊට දශක කීපයකට පෙර මේ කවුද මනගාරික ධර්මපාලතුමා අනේ අර පොත් පෙට්ටිය විතරක් අරගෙන තමන්ගේ ඇඳුම් දෙකක් විතරක් අරගෙන කොළඹ වරායෙන් නැවුනගලා කල්කටා බලා ගමන් කරේ මොකක් නිසාද? මේ රටේ එතුමාට විරුද්ධව නිර්මාණය කරපු පදනම් විරහිත අවලාද ව්‍යාපාරය නිසා. ජාතික සංවිධාන පහුගිය වකවානුවේ ජාතිය පිළිබඳව රට පිළිබඳව අයිති සිංහල අයිතීන් පිළිබඳව සහ පොදුවේ මේ රටේ සාමාන්‍ය සිංහල දෙමළ මුස්ලිම් මේ රටට භෞමික අඛණ්ඩතාවයට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන් කතා කරපු භික්ෂුන් වහන්සේලාගේ චරිතවලට කරපු අපරාධ බලන්න. ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වෙච්ච මහාචාර්යතුමනි ගෘහ ක්‍රියාකාරීන් හිටියා. ඒ සියලු දෙනාට කරපු දේවල් බලන්න. මේ සියල්ල විශ්ලේෂණය කරගෙන එකින් එක පිටිපස්සට ගියොතින් මේ කොහේ හෝ තැනක එක්ක දේශපාලනය තියෙනවා. එහෙම නැත්නම් ජාත්‍යන්තර කේ වශයෙන් ක්‍රියාත්මක වෙච්ච කුමන්ත්‍රණ කරුවන්ගේ මැදිහත් වීම අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව්. දැන් ඊටම මනවින් එතුමා පැහැදිලි කරා අපිට තියෙන මේ අභියෝගය. අපිට වෙන්න යන දේ, අපිට සිදු කරන දේ. දැන් මේක
හොඳට මතක තියාගන්න ඕනෑ අපේ බෞද්ධ නාලිකාව නර්මන සියලු දෙනාම ප්‍රේක්ෂක ශ්‍රාවක සියලු දෙනාම මේක අවබෝධයෙන් සිටිය යුතුමයි. විශේෂයෙන් 1948 අපට නිදහස දෙනකොට මේ ඉතාම පැහැදිලිව ධර්මපාලතුමා පැහැදිලි කර අපට වෙන්න යනදී පාලනය භාරගන්නේ කළු සුද්දෝ කිව්වා. සිංහල කියලා කිව්වට සිංහල නෙවෙයි, ඒ කියන්නේ අපේ සිංහල තියෙන ඒ සංස්කෘතියත් එක්ක ඉන්න පුද්ගලයානේ. එහෙම නෑ, වෙනත්ම සංස්කෘතිය කට්ටියකට බාර දෙනවා කියලා උන්වහන්සේ කියන අතරේ ඒක සිද්ධ වුණා. අන්තිමට මොකද්ද මේක වුණේ? 48 නිදහසෙන් පස්සේ මොකද්ද වුණේ? ඇත්ත වශයෙන්ම වුණේ මේ රටක්, අද වර්තමාන රටක් දියුණු කිරීම හෝ සංවර්ධනය කිරීම රඳා පවතින්නේ විදේශ ප්‍රතිපත්තිය මතයි, විදේශයන් එක්ක තියෙන සම්බන්ධතාවය මතයි. ඒක ප්‍රධානම කරුණයක්. එහෙමනම් ඒ විදේශ බලවේගවලට ඉතා සියුම් ලෙස මුහුණ දීලා රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්නේ. ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ වැඩ කරොත් විනාශයම වෙනවා. ඒක වුණා 48 ඉඳලා. 48 ඉඳලා හිටපු බහුතර සමහරු දැන් ආචාර්ය චමිල්ලිගේ මැතිතුමා කියවනේ එක කරුණක් මේ පක්ෂ දේශපාලනේ පක්ෂ එක්ක බෙදිලා කියලා. ඒ එක්තරා පක්ෂයක් හැම විටම විශ්වාස කරේ මේ අපට අර නිදහස දුන්නම සුද්ධෝ ඒ බ්‍රිතාන්‍ය ජාතිකයෝ එහෙම නැත්නම් දැන් කියනොත් ඒක ඇමරිකාවත් එකතු වෙලා තිනවා, වෙනත් රටවල් යුරෝපේ එකතු වෙලා තිනවා. මේ කණ්ඩායමත් හරි විශ්වාසයක් තිබෙනවා. මේ අය කියන දේ තමයි කරන්න පටන් ගත්තේ. හොඳට මතක තියාගන්න, හොඳට විශ්ලේෂණය කරලා බලන්න, නැවත බලන්න. 48 ඉඳලා මේ වෙනකල් ඒ අයත් එක්ක හිතවත්ව වැඩ කිරීම නිසා අපිට අඟලක්වත් ඉස්සරහට ඇවිල්ලා නැහැ. අපේ රට අපි පස්සට ගිහිල්ලා තියෙනවා. අපේ රට දෙකට වෙන විදිහේ මහා දැවැන්ත ව්‍යසනයක් වුණා. ඔබට මතකයි 1978න් පස්සේ රට දෙකට වුණානේ. පැත්ත පාලනය කරේ වෙනත් තත්ත්වවාදී කණ්ඩායමක්නේ. මේ වගේ පිටිපස්ස අන්තර්ජාතික බලවේග තියෙනවා කියන එක මතක තියාගන්න. එම නිසා ආදරණීය මෑණියුරුනි, පියුරුනි, ලෝකේ වෙන්නේ මොකද්ද කියලා යෝනිසු මනසිකාරයෙන් බලන්න. ලෝකේ වෙන්නේ මොකද්ද? ඒ අනුව තමයි අපටත් වෙන්නේ. ඔබට මේ වෙලාව වෙනකොට අර දවෙන්තරස ටියුනිසියාවෙන් පටන් ගලා ලිබියාව, ඉරාකේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඉවරයි. කවුද ඒකට බැස්සේ? ඒකට ඍජුවම ගොඩ බැස්සේ විදේශීය හමුදා. ඒ වගේ දැන් මේ වෙනකොට සිරියාවේ වෙන්නේ මොකද්ද කියලා හොඳින් බලන්න. අර ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෑ ගහනවා, බටේව ආපහු ගේනවද? ආපහු තියා ගන්නවද? මේ ඇමරිකන් බටේව ඉන්නවා ඒ රටවල. බටේර බලේ ඉන්නවා. ඉතින් මේක හරි ඉතම අපිට ඒක නොපෙනුනාට සේනා දලඹුවා වගේම පේන්නේ නැහැ. නමුත් ඒක එන්න පුළුවන් අපිට. එහෙමනම් අපි තවදුරටත් මේ කතිකාව ගෙනියමු. අපි පරිසං වේතුයි. අපි ඉන්නේ බහනක තත්වයේ කියන එක මතක තියාගන්න. ජාතියක් වශයෙන් මේක අවදි කරන, මේක ඉවත් කරගත යුතුමයි. මේ සේනා දලඹුවා අපි ඉවත් කරගත යුතුමයි. එහෙමනම් මහාචාර්යතුමනි, ඔබ වෙතගෙන යන මේ අපේ ඉන්න මේ පින්වත් අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක පිරිසට මේක දැනුවත් කිරීම අපේ යුතුකමක්. ඒක අපි නිර්භයවම සිද්ධ කරනවා ජාතිය වෙනුවෙන්. අපි මහාචාර්යතුමාට නැවතත් මම ආරාධනය කරනවා. මම පසුගිය වතාවේ වැඩසටහනෙත් මතක් කළා 1866 අපේ රටේ හාල් කොල්ලයක් සිද්ධ වුණායි කියලා. ඒ කියන්නේ මිනිසුන්ට කණ්ඩ තරම් හාල් ප්‍රමාණයක් මේ රටේ නිෂ්පාදනය කරේ නැහැ. ඒකට හේතු කීපයක් තිබුණා. මොකද බ්‍රිතාන්‍ය ජාතීන් කෝපි වගාව දියුණු කරලා, තේ වගාව දියුණු කරලා, ඒවට සියලුම අපේ ඉඩම් ලබාගෙන, ඒ වගේම මුඩුබිම් පනතෙන් ඊට පස්සේ ඒගොල්ලන්ගේ නිෂ්පාදනය ප්‍රවාහණය කිරීම සඳහා වරායන් වෙත මහාමාර්ග පද්ධති නිර්මාණය කරා, දුම්රිය මාර්ග නිර්මාණය කරා. මේවා බොහෝමයක් අපේ පුරාණ භූමි දර්ශනය විනාශ කරමින් ගිය. කේට කොටින් කියනවා නම් වැවක් වැව් මැද්දෙන් පාරවල් වැටුණා. වැව් විනාශ කරා. අපි දැන් පාරේ යනකොට අනුරාධපුරේම අපිට දෙපැත්තෙම වැව් පේන නැත්නම් මේ දෙපැත්තෙම වැව් නෙමෙයි, ප්‍රධානව මැද්දෙන් පාරක් දාලා තියෙනවා. ඉතින් මේ වගේ අපේ ජාතික ජීවනාලියේ දේහේ කොඳුනාරටිය බිඳ දැම්මා. බිඳ දාලා නමුත් මේ මහජනයාගේ තිබිච්ච බලවත් උද්ඝෝෂණ නිසා හහ කියුලිස් රොබින්සන් ආණ්ඩුකාරයට සිද්ධ වුණා ඉන්දියාවෙන් හාල් ගේන්න. ඔය තමයි අපේ රටට හාල් ආනයනය කිරීම පිළිබඳව අපිට තියෙන පරණිතම විමර්ශනය.
එතකොට දසටසේ හැට හයි හකිල් රොබින්සන් ආණ්ඩුකාරයගේ යටතේ අපේ රට හාල් ගෙනවා. එතකොට දැන් මේක බලන්ට එක්දසටසේ හැට හයි මොහතක් අවසර දෙන්න මතක තබා ගන්න එක්දසටසය හැට හය වෙනට අවුරුදු දහස් ගානක් අපි එක හාල්ලටැක්කොත් පිටරඩින් ගෙනාවේ නෑ. අපි හාල්ලටැක්කොත් ගෙන සම්පෝසිත ජාතියක් අපි මහා වැව් පද්ධති හදපු ජාතියක් අපි ලෝවා මාපාය හදපු යෝදෑල කපපු ජාතියක් අපි පහ දැවන්ද ස්වම්පෝසිත ජාතියක් හොඳර මතක තියාගන්න ඒක විනාස කරේ මෙන්න මේ විදේශය බලවේගය කෙන අමත කරන්න එපා. අපි ඊට කලින් හාල් ගෙනාවේ නෑ විතරක් නෙමේ අපි හාල් පිටරට යවුවා. හැට කණ්ඩ අපි හාල් පිටරට යවවා. ඉතින් මම මේ කියන්න ගියේ දැන් 1866. නමුත් අපිට මේ රට කොයිතරම් එක තැනද හිර වෙලා ඉන්නේ කියන එක අපිට පේනවා. එදා අපි රොබින්සන් ආණ්ඩුකාරය හාල් ගේනකොට හාල් නැව් වෙනකම් වෙරළටට කට අරගෙන බලාගෙන හිටියා. දැන් අපිට දැනුත් පේනවා යම් යම් නායකයෝ පත් වුණාම අපිට මාධ්‍ය වලින් පේනවා අපේ අහවල් නායකතුමා මුදල් අරගෙන එන්න අහවල් රටට ගියයි කියලා. ඇමරිකාවට ගියයි කියලා මුදල් අරන් එන්න අපිට ජනමාධ්‍යවල අහන්න හම්බ වෙනවා. ඉතින් මේක මහා උජාරුවට හපංකමක් හැටියට මේ ජාතියට හිතන්න උගන්වලා තියෙනවා. මේ කියන්නේ අපි මේ හිඟමනේ යනවා කියන එක. හරි. අර මාතර තුමනි මට මතක් වෙන මේ වෙලාවේ එක්තරා නායකයෙක් මේ මෑතකදී මේ අර ලොකු රටකින් දුන්න මේ ණය චෙක්පත මෙහෙම පෙන්න hina වුණානේ. මොනතරම් හිඟන ජාතියක්ද අපි එතකොට? මොනතරම් දුර්වලද අපි? එතකොට සමහර විට මෙහෙම කියනකොට මේ සමහර ශ්‍රාවකයන්ට හිතෙන්න පුළුවන් ඔව් එහෙම හරි අපි දැන් මේක ගෙනියන්න වෙනව නේද කියලා. නෑ. ඇත්ත වශයෙන්ම අපි ඔබතුමා කිව්වා වගේම අපි ජාත්‍යන්තර විදේශ සම්බන්ධතා සහ sannivedana ජාලයක ඉන්නේ. අපිට මේ බාහිර ලෝකේ අමතක කරලා අපිට මේ රටක් ගෙනියන්න අමාරුයි සමාජයක් ගෙනියන්න. නමුත් හිඟා කෑම ඒකට තිබෙන නිර්දේශය නෙමෙයි. අපිට පේනවා ඒක විසඳුමක් නෙමෙයි. අපිට පේනවා බිලියන මිලියන ගණන් වලින් මෙන්න මෙච්චර මුදල් හම්බුණා අච්චර මුදල් හම්බුණා ණය වශයෙන් කියන එක. ණයට කන ජාතියක මිනිස්සු තමයි උදේට එළියට බැස්සම ටයිපටි ගැට ගහගෙන මේ ටිප්ටොනික් කාර් වලින් එහෙම හයිවේස් වල යන්නේ මේ ණයට ජීවත් වෙන ජාතියක්. ඒ නිසා මේ ලැජ්ජාසහගත භාවය මේ ජාතිය තුල ඇති කරන්න අවශ්‍යයි. ඉතින් මේකෙන් නැගී හිටින්නේ කොහොමද? ඕනෑම රටක් ස්වතන්ත්‍රභාවයට ගේන්න නම් ඒ රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ඒ ආර්ථිකය කියන්නේ ස්වදේශික ආර්ථිකය. දැන් ඉන්දියාව 947 ඒ බුද්ධිමත් නායකයෝ 947න් පස්සේ අනාගත ඉන්දියාව ගොඩනගන්නේ කොහොමද කියන කතිකාව ඇතුලේ ඒගොල්ලෝ කිව්වේ අපි සමස්ත ලෝකය සමග සමාන්තරගත වෙලා ඉන්නවා. නමුත් අපට අවශ්‍ය ප්‍රධානතම දේ තමයි දේශීය ඉන්දීය ආර්ථිකය ශක්තිමත් කිරීම. දේශීය ඉන්දීය ආර්ථිකයේ දේශීය නිෂ්පාදන දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කරන්නේ නැතුව අපට අපේ ස්වතන්ත්‍රතාව ආරක්ෂා කරගන්න බෑ. අපි සියලුම ජනතාව සමග සියලුම රටේ ජාතීන් ලෝකයේ තියෙන සියලුම ජාතීන් සමග සමාන්තරගත වෙන්න අපි සූදානම්. හැබැයි අපේ අනන්‍යතාව තියාගන්න නම් අපි ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. ඒ ආර්ථිකය ශක්තිමත් කරන්නේ අල්ලපු රටෙන් හරි කිලෝමීටර් 6-7000ක් එහා පැත්තේ තියෙන රටට හිඟමනේ ගිහිල්ලා නෙමෙයි මේ රටේ තියෙන සම්පත් පාවිච්චි කරලා මේ රට ගොඩනගා ගන්න ඕන කරන දූරදර්ශී ආර්ථික පිළිවෙත නිර්මාණය කර ගැනීම. ඔව්, ඉතාම වැදගත් කරුණක් අපේ මහාචාර්යතුමා ඉදිරිපත් කරේ. අපි මතක තබා ගන්න මේ දැනට වර්තමාන ලෝකයේ දියුණු වෙලා තියෙන සෑම රටක්ම දියුණු වෙලා තින්නේ ඒ රට තුල නිෂ්පාදන වැඩි කිරීමෙන්. ඒ නිෂ්පාදන වැඩි කරන ප්‍රථම ආහාර වලින් සම්පෝෂිත වේ යුතුයි. මොකද හොඳට මතක තියාගන්න අපේ රටේ ආහාර සුවම්පේද කරන්න ඉතාම පහසුයි. අපේ පොළවේ පසේ ඛනිජ ලවණ 16ක් තියෙනවා. අපේ ජලයේ ඛනිජ ලවණ 12ක් තියෙනවා. ප්‍රධාන ඖෂධ වර්ග 304ක් පමණ දිව්‍ය ලෝක භූමියක් අපට තිබෙන්නේ. එහෙම රටක අපිට ආහාර වලින් සුවම්පෝෂිත ඉතාම පහසුයි. අවශ්‍ය වන්නේ නිසි වැඩ පිළිවෙලක් පමණයි. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය පමණයි. ඒ එකම මතක තබා ගන්න. දැන් මෙවැනි තත්ත්වයක් තුළ අපි හැම දෙයක්ම පිටරටින් එනකල් බලන් ඉඳලා අපිට තියෙනවා ඛනිජ ලවණ ප්‍රධාන 15ක් වර්ග. මේ ඛනිජ ලවණ අපි නිකම්ම ගෙඩි පිටින් පස් වගේ යවනවා පිටරටට. මේකෙන් එන ආදායම ඉතාම සුළුයි. උදාහරණයක් වශයෙන් මිනිරන් ගත්තත්. නමුත් මේවා භාවිත කරමින් යම් කිසි අගය වැඩි කළ හැකි, value addition කියලා කියනවා ඉංග්‍රීසියෙන්. හැකි බහන්න අපිට නිෂ්පාදනය කළ හැකි. ඒවා කෙරෙන්නේ නැහැ. ෆොස්ෆේට් නිදිය තියෙනවා. නමුත් පිටරටින් අපි පෝරගෙනවා. ඉතින් මේ වගේ දුර්වල න්‍යාය පත්‍රයක අපි සිටින්නේ. නිෂ්පාදන වැඩි විය යුතුයි.
ඒකයි අපේ මහාචාර්යතුමා කිව්වේ. අපි තවදුරටත් කතා කරමු ආචාර්ය චමිල් ලීනගේ මැතිතුමනි. ඔව්. දැන් අපි මම හිතන්නේ එකපාරටම කොහේ හරි භූමියකට ගියා අලුතෙන් පදිංචි වෙච්ච ඉතිහාසයක් අතීතයක් නැති ජාතියක් නම් මහාචාර්යතුමනි අපිට එන අර්බුද හෝ අපිට එන මොනවා හරි ප්‍රශ්න ගැටුම්කාරී වාතාවරණයන්නේ විදේශ ආධාර විදේශ උපදෙස් විදේශ මේ පූර්වාදර්ශ හොයාගෙන ගියාට කමක් නැහැ. මගින් අපි හුදකලා දූපතක් වෙලා දූපත් මානසිකත්වයෙන් හතර වටේ වැටක් ගහගෙන ලිංගෙම්බු ලිම්මැඩියෝ වගේ ඉන්න අවශ්‍ය කියන කතන්දරේනේ. මොකද ඉතිහාසයේ පහුගිය ලිඛිත ඉතිහාසයේ අවුරුදු 2500කට ආසන්න කාලයක් තුල සහ ලිඛිත ඉතිහාස ඉතිහාසය තුල පෙන්වුම් කරලා තිනවා අපි පුදුමාකාර විදිහට ජාත්‍යන්තරවාදී අපි ඉන්ටර්නැෂනල් විදිහට වැඩ කරලා තියෙනවා. මොකද අපි බොහොම රාජතාන්ත්‍රික විදිහට හැදිරෙච්ච ජාතියක්. ඒ නිසා අපි මේ එක පාටම අපේ තියෙන අතීතයත් එක්ක බැලුවාන් පස්සේ අපි එක පාටම එළියට ගිහිල්ලා විසඳුම් විකල්ප හොයනවාට වඩා අපිට තියෙනවා අපේ පිටිපස්සේ තියෙන මහා දැනුම් ගබඩාවක් සංචිතයක්. ඒ සංචිතය විවෘත කරලා අපිට පුළුවන් විකල්ප විසඳුම් හොයාගන්නට. මම හිතන්නේ ජාතික ව්‍යාපාරයක් හැටියට අපි ශක්තිමත් කළ යුතු එක පැත්තක් තමයි මේ කාරණේ. දැන් ඔබතුමා කිව්වා මේ රටේ භූමියේ තියෙන ඛනිජ ලවණ ප්‍රමාණය දැන් යාපනයේ අඹ නැති කාලේ නුවර අඹ තියෙනවා. ඒ පැත්තේ නැති කාලේ හම්බන්තොට අඹ තියෙනවා. ඒ මේ අඹ වර්ග සියල්ල ගත්තහම පස්සේ මේවායේ රසය වෙනසක් තියෙනවා. ඉතින් මේ මහා මේ අර වර්ග කිලෝමීටර 65610ක් වෙච්ච මේ භූමියේ සියලු දෙනාට අඹ කන්න මේ එක පළාතක වැවෙන අඹ ප්‍රමාණය ප්‍රමාණවත්ද? මම කියන්නේ අපේ රට තුල ආහාර ස්වයං පෝෂිතතාවයේ ෆුඩ් සිකියුරිටි එක විතරක් ගත්තොත් එහෙම. ආහාර සුරක්ෂිතතාවයේ සලකා බැලුවොත් එහෙම. ඒ වගේම තමයි මම තව පුංචි උදාහරණයක් අවසාන වශයෙන් එකතු කරන්නට කැමතියි. ලෝකයේ වැඩිම රස ගුණ වැඩිම කුරුඳු නිෂ්පාදනය කරන්නේ අපි. හැබැයි මම ඉතා පැහැදිලිව දන්නා කාරණයක් තමයි ඒ කුරුඳු රස උනේ ගුණ උනේ ඒ කුරුඳු වලට සුවිශේෂී ආවේනික රසයක් ගුණයක් සහ ඖෂධීය වටිනාකමක් ලැබුණේ අන් කිසිම දෙයක් නිසා නෙමෙයි මේ පොළවේ අර ඔබතුමා කිව්ව ඛනිජ ලවණ සහ මේ පොළවේ තියෙන ගුණයේ රසසාරය නිසා. ඒ කුරුඳු වලට දැන් දාන පෝර නිර්දේශ වලින් මෙහෙ තවත් අග්නිදිගාසියානු වල කුරුඳු වලත් අතර තියෙන වෙනස නැති වෙන බව මම වගකීමෙන් මතක් කරන්න අවශ්‍යයි. මම ඒ කාරණය මතු කරන්නේ අද අපේ ප්‍රධාන ප්‍රස්තුතයේ උනේ ජාතික ජාතික ව්‍යාපාරයක් කියන කාරණේ. එනිසා මෙතන මහාචාර්යතුමත් ඔබතුමත් එකඟ වෙනවා ජාතික ව්‍යාපාරයක් හැටියට පළමුවෙන් මේ රටේ සිද්ධ කරන්නට අවශ්‍ය සජීවී අපක්ෂපාති මම කියන්නේ දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී නොවන මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය ආගම මේ රටේ ඉන්න සියලුම මහජනතාව රටට දාචිලා ආදරය කරන සියලුම දෙනා ගැන හිතන පිරිසක් හැටියට බුද්ධිමතුන් පිරිසක් විසින් පළවෙනි කාරණේ තමයි ජාතිකවාදී දෘෂ්ටියක්. ජාතිකවාදී කියන්නේ සිංහල බෞද්ධ කියන කතාන්දර විතරක් නෙමෙයි. ඒක පැහැදිලිව කියන්නට අවශ්‍යයි. ජාතිකවාදී දෘෂ්ටියක් නිර්මාණය කරගන්නට අවශ්‍යයි දෘෂ්ටිවාදයක් මේ සමාජ සංකල්ප නිර්මාණය කරන්නට අවශ්‍යයි. ඒ සංකල්ප ඔස්සේ පළවෙනි කාරණේ සමාජ දෘෂ්ටියක් නිර්මාණය කරගන්න එක දෙවෙනි කාරණේ තමයි ඔය අනිත් සියල්ලට කලින් මහාචාර්යතුමනි. මේ රටේ කරන්නට අවශ්‍ය දේ තමයි ජාතික අභිමානය වර්ධනය කිරීම. ජාතික අභිමානය කියලා අදහස් කරන්නේ මේ හැමතිස්සෙම මුරගල් සඳකඩ පහන් වගේ දේවල් පෙන්වන එක හේවිසිය ගහනවා කියන කාරණේ නෙමෙයි. ජාතික අභිමානය කියන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් වීම. ශ්‍රී ලංකාවේ සිංහලෙක් වීම. මේ රටේ දෙමළ මිනිස්සෙක් වීම මේ රටේ හින්දු මිනිස්සෙක් වීම මේ රටේ මුස්ලිම් මිනිස්සෙක් වීම කොහොමද අභිමානවත් දෙයක් වන්නේ මගේ අනන්‍යතාවය ඇයි සුවිශේෂී වන්නේ කියන කාරණය මේ හැම දෙනා තුළම ඒකමතිකව නැත්නම් එකාකාරයෙන් අපි ඒත්තු ගන්නට අවශ්‍යයි. ඒක තමයි ජාතික අභිමානය. දෘෂ්ටිවාදයත් සමග ජාතික අභිමානය නිර්මාණය වුණුතින් ඒකාන්ත වශයෙන්ම ජාතික ආර්ථිකයක් හදන එක මහ දෙයක් නෙමෙයි. ඒක ඔස්සේ ව්‍යාප්ත වෙන ජාතික දේශපාලනයකට ගිහිල්ලා ඔය නිකම් පුටුරත් කර කර ඉන්න නොහැකි මිනිස්සු ටික එලවලා දාලා අපේ ජාතික ජාතියට රටට ජාතියට සම්බුද්ධ ශාසනයට විතරක් නෙමෙයි මේ සමස්ත දේශයේම අලුත් තැනකට ගෙනියන මේක ෂේම් භූමියක් බවට පත් කරන යලිත්වතාවක් අර පෙරදිග ධාන්‍යාගාරයේ බවට සහ මේක සුවිශේෂී මුතු ඇටයක් බවට පත් කරන තැනක් බවට මේ රට පත් කරගන්න එක අමාරු නෑ. ඒ නිසා ජාතික දෘෂ්ටිවාදයක් නිර්මාණය කර ගැනීම ජාතික අභිමානය ඒ කියන පදනම උඩ ජාතික ආර්ථිකයේ ජාතික දේශපාලනයේ කෘෂිකර්ම සැලසුම් අධ්‍යාපන සැලසුම් ආදී උ සියල්ල ප්‍රතිනිර්මාණය කරගෙන මම කියන්නේ මේ රට යලිත්වතාවක් කෙම්බිමක් බවට පත් කරන එක ඉතාමත්ම පහසු ක්‍රියාවක් බවට පත් වෙනවා. බොහොම ස්තුතියි. එතුමා පැහැදිලි කරීමේ ජාතික දෘෂ්ටිවාදයක් අවශ්‍යයි. මේ පටු දේශපාලන න්‍යාය පත්‍රයේ ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි රට ගොඩගන්නේ කෙසේද කියන දැවැන්ත සැලැස්මක් තිබිය යුතුයි. එවැනි අපට අවශ්‍යයි බලවේගයක්. එවැනි ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒකයි තුමා කියන්නේ. නැත්තම් මේ රට මේ විදිහට ගොඩ ගන්න බෑ. පටු දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයට හැඟවිලා ගිහිල්ලා වැඩක් නැහැ. ඊයින් ඔබට ගිය රට ගැන හිතන, මාතෘභූමිය ගැන හිතන, අනාගත පරපුර ගැන හිතන දෘෂ්ටියක් අවශ්‍යයි. එහෙම දෘෂ්ටියක පටු දේශපාලන අරමුණු නැහැ. රට කෑලි කෑලි වලට බෙදීම නැහැ. ඔක්කොම එකට ඉන්නේ එක අම්මගේ දරුවෝ වගේ. එතන සංහිඳියාව අවශ්‍යක් නැත්තලා ආර්ථිකයත් ඉස්සරහට යනවා. ආර්ථික ඉස්සරහට යන වැඩපිළිවෙලක් අවශ්‍යයි.
නිෂ්පාදන ක්‍රියාවලියක් අවශ්‍යයි. කෘෂිකාර්මික ක්‍රියාවලියක් අවශ්‍යයි. එවිටයි මේරට ගොඩ යන්නේ. එතකොටයි එතුමා පැහැදිලි කරේ, ආචාර්ය චමිල දිනගේ මෙතන පැහැදුනේ. එතකොටයි අභිමානයක් එන්නේ. අපි හිඟන ජාතියක් නෙවෙයි. අපි විසින් ශක්තිමත් වෙලා මුළු ආසියාවේම ඉහළම තත්ත්වයට පත් වෙන්න පුළුවන් අභිමානවත් ජාතියක් බවට පත් වෙනවා. අභිමාන අභිමානවත් සංස්කෘතියක් අපට උදා වෙනවා. ඒක තමයි එතුමා කිව්වේ. එහෙමනම් වැඩසටහන අවසන් කිරීමට අවශ්‍ය ඒ අවසාන වටේටයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ මහාචාර්යතුමනි ඔබතුමා. ඔව් මට කියන්න තියෙන අත් වශයෙන්ම මේ මුළු ජාතියම රටම හිඟන්නු කර බවට පත් කරලා තියෙන මේ දේශපාලනය කරන අය. අපේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා මේ සවන් දෙන අම්මලා තාත්තලා 11 මාරට දවල් කවුරු හරි ගෙදරට આવොත් කණ්ඩ නොදී යවන්නේ නැහැ. අපි කෑම කණ්ඩ ඉන්න කියලා යන්නේ කෑම නොකිය ගියොත් එම තරහ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කල්පනා කළ යුතුයි රට ගැන හිතීම මූලිකයි. අපි එහෙම කල්පනා කළා අපි ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න. ඔව් රට ගැන හිතන්න රට ගැන හිතන්න. ඔව් ආචාර්ය චමිල් ලීවගේ මෙතුම අවසාන විනාඩිය. මහාචාර්ය විනාඩියක් අවශ්‍ය නැහැ. මහාචාර්යතුමා කිව්ව කාරණය තමයි මේ 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 දේශපාලඥයෝ තමයි අපි හිඟන්න බවට පත් කරේ. ජාතික ව්‍යාපාරයක් තුල මගේ හීනය තමයි. මම හිතන්නේ මහාචාර්ය රාජසෝමදේවතුමාගේ හීනය තමයි මේ රට හිඟන්නන් බවට පත් කරපු පිරිස දේශපාලඥයාද පරිපාලකයාද කවුද? ඔහු එළවන යුද්ධයේදී මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අත්වල බඳ ගන්නට අවශ්‍යයි. ඒ පමණයි. ඉතාමත්ම මේ රට ගැන හිතන ජාතික වැඩපිළිවෙළ සහිත නායකත්වයක් අපට අවශ්‍ය වෙලා තිබෙනවා. මේ පටු දේශපාලනය නෙවෙයි අපට අවශ්‍ය. එහෙමනම් ආදරණීය මෑණියුරුනි, පියවරුනි, දරුවනි, රට ගැනම හිතන්න, රට ගැනම හිතන්න, මාතෘභූමියට ආදරය කරන්න මේ නාලිකාව නරඹන ඔබ සියලු දෙනාටම ඒ තෙරුවන් සරණ ලැබේවායි කියලා මම වැඩසටහන නිමා කරන අතර ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. ජාතික ආගමික සංස්කෘතික සමාජීය සහ දේශපාලනික සෝදා පාලුවට එරෙහිව ආර්යයන්ගේ පිවිදීම ආර්ය කතිකාව